සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වෙනස් නොවන නාමෙන් ආචාර කරමි අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපේ ගීතාවලිය 37 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයෙන් සඳහන් කරන දෙවියයි ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් වේව උන් වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරනසේක අද උදෑසන අපි ඉගෙන ගන්න දේ මෙයයි අපි දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වුනම උන් වහන්සේ අපේ සිතේ තිබෙන ආශා හිට ඉෂ්ට කරන්න විශ්වාසවන්තයි දයබර දේව දරුවනේ ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට නිරන්තරයෙන් ගිහිල්ලා අපේ හදවතේ තිබෙන ලෞකික මානසික දේවල් ඉල්ලුවම හරියද නෑ මගේ දයබර දේව දරුවනේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි පළමු කොට අපි අපේ හදවත විමසන්න අවශ්‍යයි අපි කොපමණ දේවල් කෙරෙහි ප්‍රීති වෙනවද අපි දෙවියන් වහන්සේව සොයන්නේ රැකියාවක් හොයාගන්නද නැත්නම් වැටුප වැඩි කරගන්නද එමත් නැත්නම් අපේ ආර්ථිකේ තත්ත්වේ ලෞකික දේවල් වැඩි දියුණු කරගන්නද මේ හැම දෙයක්ම తాවකාලිකයි මේ කිසිම දෙයකට අපිව තෘප්තිමත් කරන්න බෑ එනම් මේ වචනේ සැබෑ අර්ථේ නම් මෙයයි කෙනෙක් අවංකවම ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීති වුණාම ඔහු සදාකාලික දේවල් දිහා තමයි ඔහුගේ ඇස් යොමු කරන්නේ එවැනි කෙනෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න පමණක් යොමු වෙනවා අපි දෙවියන් වහන්සේ මත අපේ සතුටද බලාපොරොත්තුවද තබලා ජීවත් වෙන්න පටන් ගත්තම උන් වහන්සේ අපේ අවශ්‍යතාවයන් සපුරන්න විශ්වාසවන්තයි ඒ මොහොතේ අපිට උන් වහන්සේ අපේ හදවතේ තිබෙන ආශාවන් උන් වහන්සේගේ කැමැත්තට අදාළ වුණාම උන් වහන්සේ ඒවා සපයනවා අපි දෙවියන් වහන්සේට ප්‍රමුඛත්වේ දීලා ජීවත් වෙන්න පටන් ගත්තම අපි කවදාක්වත් මානසික දේවල් ලෞකික ආශාවල්ට ඇලුම් වෙන්නේ නැහැ එක වතාවක් ස්ත්‍රියක් ගුරුවර මිසිස් ස්මිත් ගාවට ඇවිත් මම කවදාක්වත් දෙවියන් වහන්සේගේ කැමැත්ත වේවා කියලා යාඥා කරන්න අකමැති මක් නිසාද මට බයයි දෙවියන් වහන්සේ මගේ එකම දරුවව ගනීදෝ කියලා එහෙමත් නැත්නම් මට දරා ගන්න බැරි දෙයක් දෙයිද කියලා ඒ මොහොතේ ගුරුවර ස්මිත් ප්‍රකාශ කරපු දේ මෙයයි ඔබගේ දරුවා ඔබ ගාවට ඇවිත් අම්මා අද මං ඔයා කැමති විදිහට ඔයා ආස විදිහට හැසිරෙන්න කැමති කියා ප්‍රකාශ කෙරුවම මවක් හැටියට ඔයාගේ හදවතේ මේ තමයි මගේ අවස්ථාව මේ දරුවට අකමැති හැම දෙයක්ම කරන්න මං දැන් එයාව පාවිච්චි කරන්න යනවා මම එයාගේ කැමැත්තෙන් අයුතු ප්‍රයෝජන අරගෙන එයා ආශ කරන හැම දෙයක්ම අයින් කරන්න යනවා එවැනි දරුණු විනයක් ඔබ පුතාට දෙනවද කියා අසපු මොහොතේ ඒ මව ප්‍රකාශ කරා නෑ නෑ මං පුතාට හොඳම දේ ලබා දෙනවා ඒ මොහොතේ ගුරුවර ස්මිත් ප්‍රකාශ කරා ලෝකේ ඉන්න ඔබ මෙච්චර ඔබගේ දරුව ගැන සලකනවා නම් ස්වර්ගයේ ඉන්න පියා ඊට වඩා කොච්චර ඔබට කරයිද දයාබර දේව දරුවනේ අවංකවම අපි උන් වහන්සේ ඉදිරියේ ජීවත් වෙන්න පටන් ගත්තම උන් වහන්සේට ප්‍රේම කරන්න පටන් ගත්තම උන් වහන්සේගේ කැමැත්තට අදාළ දේවල් ඉල්ලන්න පටන් ගන්නවා අපි දැන් යාඥා කරමු අප්පා පියාණනේ මගේ ඇස් විවෘත කරපු නිසා ඔබට අනේක වාරයක් ස්තුතියි මගේ හදවත සෝදිසි කළා ඔබගේ වචනෙට අනුකූලව ඉල්ලන්න මට ශක්තිය දෙන මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්
ശലോം മറനാഥാ.